දරුවන්ට කොවිඩ් වෛරසයේ වැළඳීමේ වැඩි අවධානමක් පවතින බව රිජ්වේ ආර්යා ළමාරෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා ප්‍රකාශ කළා. දරුවන් කොවිඩ්-19 රෝග තත්ත්වයේ වැඩිවීමක් පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙනවා. රිජ්වේ ආර්යා ළමාරෝහලේ පවා දිනකට මේ රෝග තත්ත්වය කොවිඩ්-19 කියන රෝග තත්ත්වය අඳුරගන්න දරුවන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා සහ රෝහල තුල ඒ කොවිඩ්-19 වාට්ටුවේ ප්‍රතිකාර කරන දරුවන්ගේ සංඛ්‍යාවෙත් යම්කිසි වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. අපි දැනට තවම දන්නේ නැහැ මේ ඩෙල්ටා ප්‍රභේදය නිසාද කියලා. නමුත් මේ දැනට තියෙන තත්ත්වය යටතේ ඩෙල්ටා ප්‍රභේදයේ සහිත දරුවන් උනත් ඉන්න පුළුවන්. ඒ සම්බන්ධව තවම ඒ විද්‍යාත්මක පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙන්න අවශ්‍යයි. මිය යාම පිළිබඳ යම්කිසි අධ්‍යයනයක් කරමින් පැහැදිලිව දක්නට ලැබෙන දෙයක් තමයි රෝහල තුලට දරුවන් රැගෙන යීමේ යම්කිසි ප්‍රමාදයක් නිසා. මෙන්න මේ වගේ තත්ත්ව විශේෂයෙන් දෙමාපියන් දරුවන් ගැන තියෙන දැඩි සැලකිල්ල නිසා රෝහල තුලට දරුවන් රෝග තත්ත්වයක් ඇති වුණාම ප්‍රතිකාර සඳහා යොමු කිරීමේ යම්කිසි මැලිකමක් දක්වන මේ දරුවන්ට කොවිඩ්-19 රෝගේ සෑදීමේ හැකියාවක් ඇති වෙයි කියලා. රෝහල තුල මේ කොවිඩ්-19 සහිත දරුවන් සහ කොවිඩ්-19 රෝගේ නොමැති දරුවන් මිශ්‍ර වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා දරුවාට රෝහල තුලේ මේ රෝගේ බෝ වීමේ හැකියාව ඉතාම අවමයි. අඛණ්ඩව සෙවන දිනටත් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ 2000 සීමාව ඉක්මවා ගියා. ඊයේ දින මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 2500 දස දිනක හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දිනේ මෙරටින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ කලුතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 398ක්. ඊට අමතරව ගම්පහෙන් 384ක්, ගාල්ලෙන් 181ක්, කොළඹින් 155ක්, මහනුවරින් 171ක්, ගාල්ලෙන් 181ක්, මාතරින් 143ක්, හම්බන්තොටින් 117ක්, මොනරාගලින් 140ක්, මාතලෙන් 189ක් වාර්තා වී තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 311349ක් දක්වා ඉහළ ගියා. ඉන්පුත් කලින් 278910 දෙනෙකු මෙවැනි විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත් කලින් 27998 දෙනෙකු පමණයි. ශ්‍රී ලංකාව මිලදීගත් තවත් ෆයිසර් එන්නත් 104000ක ප්‍රමාණයක් අදාළියම 2.15ට කඩනායක ගුවන්තොටුපළ වෙත දෙවන මාත්‍රාව ලබා දීම ආරම්භ කළ ඊයේ දිනේ පමණක් 69266 දෙනෙකුට එන්නත්කරණය සිදු කර ඇති බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රකාශ කළා. ඇස්ට්‍රොසෙනිකා ඉන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම මේ සතිය පුරාවටම ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍යංශ පවසන්නේ. එන්නත් ලබා දීමේ කටයුතු අදත් දෙවේනේ මධ්‍යස්ථානවලදී සිදු කරනවා. කොළඹ විහාර මහදේවි උද්‍යානයේ පිහිටි පැය 24 පුරා ක්‍රියාත්මක එන්නත් මධ්‍යස්ථානයේ අද අලුයම 3 පමණ වන විටත් එන්නත් කරණය සිදු කර ගැනීමට ජනතාව පැමිණ සිටි අයුරේ මේ. ඇස්ට්‍රොසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක තවත් මධ්‍යස්ථානයක් අද සිට බත්තරමුල්ල දියතෝයන පරිශ්‍රයේද ක්‍රියාත්මක වෙනවා. මේ අතර මෙරට තුල ඕනෑම කොරෝනා මර්ධන එන්නතක පළමු මාත්‍රාව ලබාගත් පුත්කලින්ගේ සංඛ්‍යාව කෝටි ඉක්මවා තිබෙනවා. මේ අවුරුදු 30ට වැඩි උදවිය එන්නත් කරන්නේ නිමා වෙනවත් එක්කම අපි අවුරුදු 18 සහ 30 කාණ්ඩයේ අයට එන්නත් ලබා දීම ආරම්භ කරනවා. මේ සඳහා අවශ්‍ය සයිනෝෆාම් එන්නත් තවත් මාත්‍රා 140ක් මේ ලබන සතිය තුල අපේ රටට ලැබෙන්නේ નિયમિતයි. කණ්ඩායමක් සිටිනවා මේ ෆයිසර් එන්නතම. ෆයිසර්ම ලබාගත යුතුයි. එහෙම නැත්නම් මොඩර්නා එන්නතම ලබා ගන්නවා කියලා කල්පනාවෙන් එන්නත ලබා ගන්නේ නැති. අපිට එහෙම සෑහෙන පිරිසක් හම්බෙලා තිනවා. ඒ එන්නත් හා සමානවම බලයේ තියෙන ප්‍රතිඵලදායි එන්නත් තමයි මේ සියල්ලක්ම අපි අපේ රටේ ලබා දෙන්නේ. බලන් ඉන්න එකේ කිසිම තේරුමක් නැහැ. තමන් අප්‍රමාදීව තමන්ට ළඟම තියෙන ස්ථානෙට ගිහිල්ලා ඒ ලබා දෙන එන්නත ලබා ගන්නවා. විශේෂයෙන්ම අපි දන්නෝ රාජ්‍ය නිලධාරීන් බුද්ධිමත් පිරිසක් උන්ට මෙහි තියෙන බරපතලකම පිළිබඳ වටහා ගන්න පුළුවන්. ඒක නිසා එන්නත ලබාගෙන ඒ අනිකුත් සෞඛ්‍ය ආරක්ෂිත පුරුදුත් අනුගමනය විශේෂයෙන්ම මුහුණු ආවරණය සහ මීටරේ දුර පරතරයේ තබාගෙන වැඩ කටයුතු කිරීම පිළිබඳ බොහොම හොඳ දැනුවත් පිරිසක් රාජ්‍ය සේවකයන්. ඒක නිසා තමයි උන්ට මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. විශේෂයෙන්ම රට නැවතත් යථාර්ථයට පත් කර ගැනීම සඳහා රාජ්‍ය සේවකයන්ගේ දායකත්වය ලබා දෙන්න. ඊයේ දින මෙරටින් කොවිඩ්-19 මරණ 67ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4508ක් දක්වා ඉහළ ගියා. ඊයේ දින වාර්තා වූ කොවිඩ් මරණ 67 අතර කාන්තාවන් 31 දෙනෙකු සහ පිරිමි පුත් කෙලින් 36 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.